අපි මෙය දකින්නේ සෞඛ්‍ය ගැටලුවක් ලෙසයි. නමුත් මේ නිසා නොබෝ දිනයකින් මුළු ලෝකයටම ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. අපි අපේ රටේ තත්ත්වය ගැන හිතමු. දේශීය ආහාර නිෂ්පාදනයේ විදේශයෙන් ගෙන්වෙන ආහාර හා ඖෂධ බාධාවකින් තොරව ගෙන්වා ගැනීම. ධීවර හා සත්ව නිෂ්පාදන සැපයුම් සහ තේ කර්මාන්ත ඇතුළු අදාළ කර්මාන්ත පවත්වාගෙන යෑම අනිවාර්ය කරුණක් වෙනවා. නමුත් මේ සියල්ල කළයුත්තේ ඒ ශේෂ්ත්‍රයන්ට සම්බන්ධ සියලු දෙනාම රෝගයෙන් ආරක්ෂකර ගැනීමට මූලිකත්වය දෙමිනුයි. පුද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට සහන ලබාදීම ඒ පිළිබඳත් රජයේ අවධානය යොමු විය යුතුයි. බැංකු ක්‍රමය කඩා නොවැටී පවත්වාගෙන යා යුතුයි. ඒවන්ට සම්බන්ධ වන සේවක සේවිකාවන් ආරක්ෂා කරගත යුතුයි. ඒ නිසා වඩාත් පුළුල් හා විවෘත ඇසකින් මේ අර්බුදය දෙස බැලිය යුතු බවත් අදට වඩා හෙට ගැන සිතිය යුතු බවත් මම වගකිවයුතු පාර්ශ්වයන්ට පෙන්වා දෙන්න කැමති. එක ආණ්ඩුවට ලැබෙන සීමා සහිත ආදායම් නිසා කලින් සම්මත කළ අතුරු සම්මත ගිණුම මේ අර්බුදයට සෑහෙන්නේ නෑ. ඒ නිසා කාලයට ගැලපෙන පදේ අතුරු සම්මත ගිණුම සංශෝධනය කළ යුතු වෙනවා. දෙක ජාත්‍යන්තර මූල අරමුදල සිය සැලසුම් අප්‍රේල් මාසයේ මැදදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. තුන පවත්නා තත්ත්වයත් ඉදිරියේ උදාවිය හැකි තත්ත්වයත් සැලකිල්ලටගෙන පොදු ආර්ථික සැලැස්මක් සකස් කළ යුතුයි. දැනට මහා බැංකුව විසින් ප්‍රකාශයට පත්කර ඇති පියවර ප්‍රමාණවත් නොවන නිසයි. ඒ නිසා ප්‍රමාණවත් පියවර ගන්නා ලෙසත් ඒ පියවර පිළිබඳ ජනතාව දැනුවත් කරන ලෙසත් මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් ජනතාවට ආර්ථික වෛරසයෙන් පීඩා විඳින්න ඉඩදිය යුතු නැති බව මම අදාළ සියලු වගකියුතු පාර්ශ්වයන්ට කාරුණිකව පෙන්වා දෙන්නට කැමතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.